හිසකෙස්කනේ කතා කරන්නේ යුවතියකගේ වැඩිපුරම අපි හිතමු ගැලවෙනවා කියලා හිසකෙස්. එතකොට ගොඩක් වෙලාවට අය කියන්නේ මේ මොන දේ කරත් හරියන්නේ නැහැ කියන දේ. ඉතින් මොන දේ කරත් හරියන්නේ නැත්නම් හරි දේ අපි මොනවද කරන්න ඕනේ කියන දේ ගැන තමයි අපි මේ වෙලාවේ කතා කරන්න සූදානම්මින් ඉන්නේ. ඉතින් මේ ගැන කතා කරන්න මේ වෙලාවේ මගෙත් එකතු වෙලා ඉන්නවා රූපලාවන්‍ය NVQ උපදේශිකා ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිනී ශම්මිද්‍ර සිංහ. අයිබෝන් සුබෝදසන. අයිබෝන් සුබෝදසන. ඒ වගේම ජනප්‍රිය රංගන ශිල්පිනී දිරිණි ලක්මාලි තිරිමාන. අයිබෝන් සුබෝදසන. අයිබෝන් සුබෝදසන. අද හරිම ලස්සනයි ඔය දෙන්න. නේ බොහොම ස්තුතියි. හරි අපි මේ කතා කරමු දැන් මේ 2021 අවසාන දිනය ආද. ඉතින් බාධක මැද මම හිතන්නේ ගොඩක් වැඩ කරපු අවුරුද්දක් වෙන දිනේ දිනයක්. ඔව් ඇත්තටම ගොඩක් වැඩ කරපු ගොඩක් බාධක ආපු වර්ෂයක් තමයි අපි මේ පහු කරන්නේ. ඉතින් ඇත්තටම මේක ගැන මතක් කරන්න ඕනේ දැන් පහුගිය කාලේ අපි ගොඩක් කොරෝනා වසංගතයත් එක්ක තමයි අපි ජීවත් වුනේ. දැන් ඉදිරියටත් එහෙම ජීවත් වෙන්න ඉක්මනට මේක වසංගතය දුරු වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ තියෙන කාලවකවානුවේ අපි ඒකත් එක්ක තමයි අපේ ජීවිතය ඉදිරියට ගෙවන්න වෙන්නේ. ඉතින් කොහොම හරි මගේ රංගන කටයුතුත් අලුත් ටෙලිනාටිය කිහිපයකුත් කරා. ඉතින් ඒ වගේ දේවල් එක්ක මේ අවුරුද්ද ලස්සන්ට ගෙවිලා ගියා. ඉතින් ගොඩක් බලාපොරොත්තුත් එක්ක තමයි ඊගව අවුරුද්දට පාති යන සූදානමින් ඉන්නේ. ඉතින් දැන් අපි දැන් අපි මේ කතා බහ කරන රිවයිටිස් එක එකතු වුණාම දැන් මේ පහුගිය කාලවකවානුවේ අපි සමහර කොරෝනා වසංගතයත් එක්ක ගෙවල් වලටලා හිටපු කාලයක් තිබුණා. ඒ ඉන්න කාලය අතරතුරේදීත් අපිට රිවයිටිස් සමතක කරෙප්පු නැති අපේ පාරිභෝගිකයන් පිරිසක් සහ රිවයිටිස් වල ඌමනාව අත්‍යවශ්‍යතාවය වටහාගත් පිරිසක් ගොඩාක් අපිත් එක්ක එකතු වුණා. මොකද උන්ට ඒ පෝෂණ අතිරේකයක් කියන තුලින් තමන්ගේ ලස්සනට තියාගන්න හිස හිස කලඹ සම නිය මේ හැමදේම ලස්සනට තියාගන්න මේ ඇතුළාන්තයට ගන්න පෝෂණයක් විදිහට රිවයිටිස් ගැන ලොකු පැහැදීමක් ඇතිලා තිබ්බ පිරිසක් ඉන්න. ඉතින් ඒක තව වැඩි වුණා කියලා මම කියනවා මු ඉන්න පිරිසටත් වැඩිය. ඉතින් ඔය දේවල් එක තමයි ඉතින් මේ අවුරුද්ද අපි ලස්සන්ට ගෙවුණා කියලා විශ්වාස කරනවා. ඉතින් රිවයිටිස් එක තවත් අය එකතු වෙවි කියලාත් අපි හිතමු නේද? අනිවාර්යෙන්. ඒ වගේම තමයි දැන් ශම්මයක දැන් හෙටින් ලැබෙන අලුත් වසරක්. හිස කෙලින් තියාගෙන හිස කෙස්වල නිරෝගීකම ගැන අපි කතා කරන්නටත් ඕනේ. ඉතින් මොකද අපි කතා කරමු මේ නිරෝගීකම කොහොමද අපි තියාගන්නේ කියලා ලබන අවුරුද්දට. ඔව් ඇත්තටම අපි දන්නවා අපි අලුත් අවුරුද්දක් ලබද්දී අපි ගොඩක් ප්‍රාර්ථනාවන් තියෙනවානේ. මට මේ අවුරුද්ද බැරි වෙච්ච දේම ලබන අවුරුද්ද කොහොම හරි කරනවා කියලා. එහෙමත් තියෙනවා. එතකොට අපි නව වසරකට මුණ දෙන්නේ නැවුම් බලාපොරොත්තුත් එක්ක ලොකු හිතේ. එතකොට ලොකු ප්‍රාර්ථනාවන් තියාගෙන ඇත්තටම වෙන අපි මේ අවුරුද්දේ අපි අතින් ඉච්ච අතපස වේම අපි අතින් වෙච්ච දේවල් ලබන අවුරුද්දට නොවේවා කියලා එහෙම ප්‍රාර්ථනා කරගෙන ඉතින් හිස කෙලින් තියාගෙන ඉන්නවා කියන වචනේ ඉතාම වැදගත්. මොකද අපි අපි හිසකෙස් ගැනනේ කතා කරන්නේනේ. අපි දන්නවා අපේ හිසකෙස් කලඹ අපිට කොච්චර වැදගත්ද කියන එක. ඉතින් අපි මේ අවුරුද්ද අපි ගැටළු වලට මුණ දුන්නා නම් අපි හිතනවා ලබන අවුරුද්ද නම් මම මගේ හිසකෙස් ගැටළු තියාගන්නේ නැහැ කියන එක. ඇත්තටම ඒක මනසට සුවදායි තත්ත්වයක්. ඇත්තටම මානසිකව අපි දෙයක් අපි මේ අවුරුද්ද තනේ මගේ කොණ්ඩේ යනවා මගේ කොණ්ඩේ ගියා මට කොණ්ඩේ නැහැ මේ මනස මේ විදිහටම තියාගෙන අපි ලබන අවුරුද්දට මුණ දෙනවා කියන්නේ ඇත්තටම අපිට හිස කෙලින් තියාගෙන මුණ දෙන්න බෑ. මොකද අපි මානසිකව වැටිලා මනසින් වැටිලා ලබන අවුරුද්දෙත් අපිට දුක් වෙන්න තියෙන්නේ මොකද අනේ මට මේකට විසඳුමක් ලැබුණේ නැහැනේ කියන තැන. ඉතින් එහෙම නැතුව අපි බලමු රිවයිටිස් වගේ නිෂ්පාදනයක් එක්ක එකතු වෙලා අපි කොහොමද හිස කෙලින් තියාගෙන නව වසරට මුණ දෙන්නේ කියලා නේද? අපි දන්නවා හිස අපි කියලා තියෙනවා මීට කලිනුත් හැම නිතරම අපි නේද දිල්ලිය මොනිටද නැවිලා අපි කියලා තියෙනවා රිවයිටිස් වලින් මොකද සිද්ධ වෙන්නේ කියලා නේද? හිස කෙස් ගැටළු ඔබට තියෙනවා නම් හිස කෙස් යන්නේ එක කැඩෙන එක දුර්වලන එක වැවෙන්නේ නැති එක. එතකොට හිස කෙස් ප්‍රමාණය අඩුයි කියන එක මේ හැම දෙයකටම හොඳම විසඳුමක් තමයි රිවයිටිස්. මොකද මම අපි දන්නවා රිවයිටිස් පාවිච්චි කරනකොට පාවිච්චි කරපු අයගෙන් අහලා බැලුවාම ඒගොල්ලෝ කියනවා අපි මගේ හිසකෙස් දැන් යන එක නතර වුණා. ඝනකම වැඩි වැවෙනවා හොඳට. ඒ විතරක් නෙවෙයි බලන්න දැන් මගේ වුණත් අපි රිවයිටිස් පාවිච්චි කරන අවුරුදු 6කට කාලයක් හොඳ අත්දැකීම් තියෙනවා. බලන්න නිතරම බේබි හෑස් තියෙනවා. අපේ ඒ කියන්නේ දැන් හිසකෙස් වැවෙනවා කියලා හොයාගන්න පුළුවන් හොඳම මේ දෙයක් තමයි උදාහරණ තමයි හිසකෙස් එනවා කියන එක. ඉතින් රිවයිටිස් පාවිච්චි කරන ගොඩක් අය මට කියන දැන් මගේ බේබි හස් තිනෝ දැන් හරියට එහෙම කියලා. ඒ කියන්නේ අපි දන්නවා රිවයිටිස් හොඳ ප්‍රතිඵලදායක නිෂ්පාදනයක්. ඉතින් මම හිතනවා ඔබට හිස කෙස් ගැටලු තියෙනවා නම් නව වසරට පාතබන්න කලින් දැනටම රිවයිටිස් එක එකතු වෙන්න ඔබ නව වසරට පාතබද්දී ඔබේ මනස බොහෝ සංසුන්ව හොඳ සතුටින් හිස කෙලින් තියාගෙන හිස කෙස් ගැටලු නිරාකරණය කරගෙන නව වසරට පාතබන්න පුළුවන් රිවයිටිස් එක එකතු වුණොත් කියලා. දිලියක් මම හිතන්නේ ඔබට එන අවසර වෙනුවෙන් මේ අපිව බලාගෙන ඉන්න කාන්තාවන්ට යුවතියන්ට මේ මොකක් හරි දෙයක් කියන්න ප්‍රාර්ථනා
ආයතනයක් කරන්න ඇති නේද? ඌ අනිවාර්යයෙන්ම දැන් හිසකෙස් සම්බන්ධ අක්ක කිව්වා වගේම ගැටලු තියෙන ඕනෑම කෙනෙකුට රිවයිටිස් පාවිච්චි කරන්න ගන්න පුළුවන්. මොකද අරගෙන බලන්න මේ නිෂ්පාදනය තුළින් තමන්ට ලැබෙන අත්දැකීම කොහොමද මේ රිවයිටිස් නිෂ්පාදනයේ තමන් ගන්නේ තමන්ට තියෙන ගැටලුවකට නම් ඒ ගැටලුවට උත්තරේ කොයි විදිහටද හම්බෙන්නේ කොච්චර කාලයක් යනවද වැඩි කාලයක් නම් යන්නේ මාස එකමාරක් දෙකක් යනකොට අනිවාර්යෙන් ප්‍රතිඵල බලා ගන්න පුළුවන් මොකද ඒ තරම්ම ප්‍රතිඵලදායක නිෂ්පාදනයක් හින්දා මොකද රිවයිටිස් හැම මොහොතෙම පාරිභෝගිකයාගේ හිත දිනාගෙන තියෙන්නේ මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් එක මේ හැදිලා තියෙන කැප්සූල් එක මේ අපේ ශරීරයේ අපේ මේ හිසකෙස් වලට හිසකෙස් මුලට අවශ්‍ය පෝෂණය ලබා දෙන පෝෂණ අතිරේකයක් හින්දා ගොඩාක් ප්‍රේක්ෂකයන් කියන්නේ ගොඩාක් පාරිභෝගිකයන් මේ වැඩසටහන් බලන ප්‍රේක්ෂකයන් හැම මොහොතෙම රිවයිටිස් එක එකතු වෙලා ඉන්නේ හින්දා ඉතින් දැන් මේ අලුතෙන් මේ ලබන්නා වූ 2022 වර්ෂයේ සියලු දෙනාගෙම හිසකෙස් සම්බන්ධ ගැටලු නැතිලා හිසකෙස් සම්බන්ධ අර අක්ක කලින් කිව්ව විදිහට මනස ඔළුව කෙලින් තියාගෙන ඉන්න පුළුවන් වසරක් වෙන්න කියලා ශම්මි අක්කා මම ඇතුළු මානව සුවතාවය තමන්ගේ තේමාව කරගත් ලංකාවේ ලෝකයේ මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගම ලෝක ප්‍රකට සමාගම කලමනාකාරීත්වය ශ්‍රී ලාංකීය කලමනාකාරීත්වය තුළු මෙගා ලයිෆ් සයන්සස් පුද්ගලික සමාගමේ සියලුම දෙනා මේ ලබන්නා වූ 2022 වර්ෂයේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම ඔබටත් निरोगी शक्तिमत मापी दिलनी माम ये वगे मेगा लाइफ साइंस समागम सीरो दिनाम मे अपे लंका लोकिंग हमोट सुबम सुब नौ वसरा वाकिल सील प्रार्थना इष्टवेन सह निरोगी शक्ति मत के नौ वसरा ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔව් දැන් අපි කතා කරන්නේ රිවයිටිස් ගැන. දැන් මේ මම මේ වගේ දෙයක් අහන දැන් අද වසර අවසාන දවසනේ. එතකොට මේ දැන් ඔබ දෙදෙනා දිහා බලද්දිත් මම දකිනවා මේ රිවයිටිස් එක එකතු වුණු නිසාම මේ පවුලක් වගේ යම්කිසි බැඳීමක් තියනවා නේද? අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු රිවයිටිස් එක එකතු වෙලා තියෙන මේ බැඳීම ගැන. මචන්ේ හැමෝම මේ රිවයිටිස් ගැන කතා කරන්නේ කවුරු හරි කෙනෙක් කිව්ව නිසා. මචන්ේ ශම්මියක්ක තමයි දිල්නියක්කට රිවයිටිස් ගැන හඳුන්වලා දුන්නා. අපි ඒක පොඩ්ඩක් කතා කරමු. ඒක ඇත්තටම ඒක හොඳම දෙයක්. ඒක මේ ඇත්තටම අපි පවුල කියනන්නේ ඒක හරි ලස්සන වචනයක් මොකද පවුලක් කියන දෙයක් ඇතුලේ අපි හැමෝම තව කෙනෙකුට වැරදි දෙයක් වැරදි ඒ කියන්නේ තව කෙනෙකුට නොමග යන දෙයක් අපි කියන්නේ ඒක තමයි අපේ තියෙන දේ අපි හැමෝම මොහොතම ඇවිල්ලා අපි කියන්නේ අපි ලැබපු අත්දැකීම මේ සම්බන්ධව ගැටලුවක් හිසකෙස් සම්බන්ධ විශේෂයෙන්ම කාටවත් කියා ගන්න බැරුව තමන් හිතින් ලත වෙලත වී ඉන්න තමන්ට මේ මොන දේ කරත් හරියන්නේ නැති මේ ගැටලුවට උත්තරයක් දෙන්න අපි දෙන්න ලබා ගත්තා වගේම තමයි අපි මාස ගාණක් මේව අත්හදා බලලා මේ තුනෙන් ලැබපු ප්‍රතිඵල තමයි අපි මේ ඇවිල්ලා කියන්නේ මොකද ඒක මම හිතන්නේ ඒක ලැබරොදි කියන්නේ අවුරුදු 6ක් පුරාවට අපිට කට කියන්නේ ඇත්තටම හොඳට රංගී අපිත් එක්කින් රංගන ශිල්පිනියන් ඉන්නවා ඒ කියන්නේ මම කියන්නේ විවිධ තරාතින් පාරිභෝගික ජනතාව ගත්තොත් විවිධ අය ඒ කියන්නේ රැකියාවල් කරන අධ්‍යාපනය ලබන ඒ හැම වයස් භේදයකින් තොරව ප්‍රතිඵලදායක නිෂ්පාදනයක් කියන තමයි හැම මොහොතෙම එකතුලා ඉන්නේ මොකද අපි ඒක වගකීමෙන් යුතුව කියන මොකද මම හැම මොහොතෙම කියන කාරණා මම හෘද සාක්ෂියට එකගව කතා කරන කෙනෙක් එතකොට මම ලැබපු අත්දැකීමක් හැම මොහොතක මම එයල බෙදාගන්නේ හරිම සතුටින් ඒක කරන්න පුළුවන් හොඳ පවුලක් එකතු වුණොත් විතරයි පවුල එකතු වෙලානේ අපි මේ පවුල හොඳ දෙයක් කරන්නේ නේද ඔව් අනිවාර්යෙන් ඉතින් අද දවසේ අපි මේ රිවයිටිස් ගැන තමයි කතා කරේ මේ සම්බන්ධයෙන් ඔබ දැනුවත් වෙන්නට කැමති ඇති කියලා අපි විශ්වාස කරනවා නම් ඔබට පුළුවන් කතා කරන්න මෙන්න මේ දුරකථන අංකයට 0677 फेसबुक यूट्यूब सर्च कर रिवाइटिस श्रीलंका मम प्रार्थना करना मे सहोद मे बदीम लबन मे विधिवा ඔබත් කන සූදානම් වෙමින් ඉන්න එකතු වෙලා ඉන්න මේ ජීවිතයට